නාවින්න මෙඩිකියාරෝහලේ දන්ත වෛද්‍යකකයට ඔබ සැම සාතරයෙන් පිළිගන්නවා. මෙම අංශය තුලදී ඔබට ලංකාවේ අති නවීනතම පහසුකම් යටතේ උසස් තත්ත්වයේ ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන්. අති නවීන උපකරණවලින් අප ඒකකයේ සමන්විතයි. විශේෂයෙන් අප සතු දන්ත එක්ස්රේ යන්ත්‍රය මගින් ඉතා කෙටි කාලයක් තුලදී දන්ත එක්ස්රේ ලබා ගැනීමේ පහසුකම සලසා තිබෙනවා. අපගේ දන්ත සායනයේ ඇති විශේෂත්වය වනුයේ මෙහිදී ඔබට සාමාන්‍ය දන්ත ප්‍රතිකාරවලට අමතරව ලෝකයේ දැනට ඉතාමත් ප්‍රචලිත කොස්මෙටික් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. Cosmetic dentistry කියලා කියන්නේ අද ලෝකේ බාල තරුණ මහලු හැම දෙනා අතරම ඉතාමත් ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමයක්. ඇත්තට මෙහිදී කරන්නේ අපේ මුඛය, හණුවේ, දෙතොල්වල, දත්වල තියෙන පෙනුම වර්ධනය කරලා ස්වභාවික සුන්දරත්වයක් ඇති කරලා අපේ සිනහව වර්ධනය කිරීම තමයි කරන්නේ. සාමාන්‍ය දන්ත ප්‍රතිකාර ලෙස දත් පිරවීම, ස්නායු පිරවීම, නරක් වූ දත් ගැලවීම, ඉවත් කිරීම, සිර ඌදත් ඉවත් කිරීම ඇතුළු මුඛ ශල්‍ය කර්ම, ළමුන් සඳහා දන්ත ප්‍රතිකාර, දත් පිරිසුදු කිරීම, කෘතිම දත් සවි කිරීම, දත් සිටුවීම ආදී සෑම ප්‍රතිකාරයක්ම සිදු කරනවා. මේ ප්‍රතිකාර ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි ඒ එන පුද්ගලයාටම එයාගේ අවශ්‍යතාවයටම නැත්නම් ඉල්ලුමටම ගැළපෙන විදිහට තමයි ප්‍රතිකාර ක්‍රම තීරණය කරන්නේ. සුලභව කරන කොස්මෙටික් ඩෙන්ටිස්ට්‍රි ප්‍රතිකාර ක්‍රම තමයි පළවෙනි එක තමයි දත් සුදු කිරීම නැත්නම් අපි වයිට්නින් කියලා කියන එක. මේකෙදී එක්කෝ දුර්වල වෙලා නැත්නම් අවපහ වෙලා තියෙන දත් සුදු පාට කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැනට සුදු පාටට තියෙන දත් තවත් තොපවත් කරලා වර්ණවත් කරලා ගන්න පුළුවන්. මෙහිදී ඇත්තරම ප්‍රතිකාර ක්‍රම රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපිට ගෙදරදී පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිකාරවල ඉඳලා ඕවර් ද කවුන්ටර් ඉඳලා නැත්නම් දන්ත වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ දන්ත සායනයකදී කරන ප්‍රතිකාර දක්වා ක්‍රම තියෙනවා. අද පවතින උසස් තාක්ෂණය හා ඇත්තරම නවීන නිපැයුම් නිසා මේක අවම හානියක් හෝ හානියකින් තොරවම සුන්දර සිනාවක් මේ ක්‍රමයෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි බීනියරින් කියන එක. ඒකෙදි කරන්නේ තුනී පටලයක් නැත්නම් කවචයක් වගේ දෙයකින් ඒ අපිට අවශ්‍ය දත හෝ දත් ආවරණය කරන එක. ඇත්තට මේක පාවිච්චි කරනවා දුර්වර්ණ වෙච්ච අවපහ වෙච්ච දත්වලට, එක්ක කැඩුණු, ගෙවි ගිය ඒ වගේ දේවල්. විශේෂයෙන්ම ස්නායු පිරවීමක් කිරීම නිසා අවපහ ගැන වෙච්ච දත්වලට මේ ප්‍රතිකාරය කරනවා. තවත් විශේෂ දෙයක් තමයි දත්, ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් ස්ථීර ලෙස දත් සුදු කරගන්නත් මේ ක්‍රමය බහුලව පාවිච්චි කරනවා. තවත් දෙයක් තමයි අපි දන්නවා ලංකාවේ ප්‍රදේශ තියෙනවා පානය කරන ජලයේ ෆ්ලෝරයිඩ් ප්‍රමාණය ගොඩක් වැඩි. ඒ ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සුන්ගේ ස්වභාවිකවම දත්වල දුමුරු පාට පැල්ලම් වගේ තියෙනවා. එහෙම නැත්නම් ඒ දත්වල ව්‍යුහය ඉතාමත් දුර්වලයි. ඒ වගේ දේවල් වලට මේ වීනියරින් කියන දේ ඉතාම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි අපි කියන දතේ පැහැයෙන් පිරවීම නැත්නම් ටූත් කලර්ඩ් වයිට්නින් කියලා. එහෙම නැත්නම් කොම්පොසිට් බොන්ඩින් නැත්නම් බොන්ඩින් කියලා කියන ක්‍රමය. මේ ක්‍රමය අපිට දිරාගිය දත්වලට කැඩුණු, පතුරු ගැලවුණු, ගෙවි ගිය චිප්ච දත් කියලා ඒ වගේ දත්වලට සඳහා පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ ඇරුණාම අපි දන්නවා මේ මෙටල් ෆිලිංස් තියෙන, ඒ කියන්නේ කළු පාට හෝ ඊයම් පැහැති ෆිලිංස් තියෙන දත් තියෙනවා. ඒවා පෙනුම එතරම් ප්‍රියමනාප නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ දත්වලට දතේ පැහැෙනු පිරවීමට සඳහා නැවත මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ අපි දන්නවා දත් අතර තියෙන හිඩැස්, හිඩැස් තියෙන දත්වල ඒ හිඩැස් වැසීමටත්, විශේෂයෙන්ම මේ ඉදිරි කෘන්තක දත් දෙක අතර තියෙන හිඩැස, ඒ හිඩැස වසලා මේ සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට, ඒ වගේ අපි කියන රීෂේප්නින් කියලා, ඒ යම් කිසි හානියක් වෙච්ච දතක් නැවත තිබෙන හැඩයට පත් කිරීමට. ඒ වගේ අපි හිතමු කෙනෙකුට තමන්ගේ දත්වල හැඩය ගැන එච්චර පැහැදීමක් නැත්නම් හැඩේ වෙනස් කරගන්න ඕනේ කියලා හිතනොත් දිග පළල ස්වභාවය මේ ක්‍රමයෙන් ඒ දේ කරගන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි ක්‍රවුන්ස් ඇන්ඩ් බ්‍රිජස් කියන එක.
ඇත්තම ක්‍රවුන් කියන එක පාවිච්චි කරන්නේ එක්කෝ අධික ලෙස දිරාගිය නැත්නම් කැඩුණු නැත්නම් ස්නායු පිරවීම කරපු වගේ දෙයකින් දතේ තියෙන ශක්තිමත් භාවය අඩු වෙච්ච දත්වලට ඒ හැරුණු කවුනහම අවපහ ගැන්වුණු දත්වලටත් ඒ දෙක කරන්න පුළුවන්. ඒ වගේම දතේ ව්‍යුහය ඒ කියන්නේ උපතිම්ම වගේ දුර්වල නම් ඒ වගේ දත්වලටත් මේ ක්‍රවුන් කියන ප්‍රතිකාර ක්‍රමය කරන්න පුළුවන්. ඒ වගේම තියෙන පැහැය වැඩි දියුණු කිරීම නම් මේ ක්‍රවුන් කියන ප්‍රතිකාර ක්‍රමය කරන්න පුළුවන්. ඒ විශාල පරාසයක් තුළ කරන්න පුළුවන් දෙයක්. බ්‍රිජ් එකක් කියලා කියන්නේ අපිට එක දතක් හෝ දත් කිහිපයක් නැති වෙලා තියෙනවා නම් ඒ දත් ස්ථීරවම නැවත සවිකරන ක්‍රමයක්. මෙහිදී ආසන්නයේ තියෙන දත්වලට ස්ථීරවම සවිකිරීමයි කරන්නේ. මේ ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි මෙම ක්‍රම දෙක මගින්ම, ඒ කියන්නේ ක්‍රවුන් සහ බ්‍රිජස් කියන දෙක මගින්ම, ඒ කියන්නේ අනිත් තියෙන දත්වල ස්වභාවයට ගැළපෙන පරිදි 100%ක්ම ඒ කියන්නේ වර්ණයේ හැඩය ගලපල කරන නිසා ස්වභාවිකත්වය සහ පෙනුම කියන එක සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙනවා. ඊළඟ ක්‍රමය තමයි ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්ස් කියන එක. අපි දත් හිටවනයි කියලා ගොඩක් ප්‍රසිද්ධ ක්‍රමයක්. මේකදී කරන්නේ කෙලින්ම අපේ හණුවට නැත්නම් හකු ඇටේට මෙම දත ස්ථිරවම සවිකිරීමයි. මේ ක්‍රමය විශේෂයෙන් භාවිතා කරනවා අපිට හදිසි අනතුරකින් වගේ දත අහිමි වුණොත්, නැත්නම් විදුරු මස් රෝගයක් නිසා, නැත්නම් වැඩි මහල් වියේදී සාමාන්‍ය වයස වැඩි අයගේ දත් ස්ථිරවම සවිකිරීමේදී මේ ක්‍රමය භාවිතා කරනවා. ඒ හැරුණාම බ්‍රිජ් එකක් කරන්න බැරි අවස්ථාවලදී, කියන්නේ උදාහරණයක් විදිහට කියනවා නම් අපිට සවිකරන්න ඕන දත තිබෙන ස්ථානයේ ආසන්නයේ දත් එතරම් ශක්තිමත් නැත්නම් ඒ වගේ අවස්ථාවල මේ ඉම්ප්ලාන්ට්ස් කියන දේ පාවිච්චි කරනවා. ඇත්තම මේක ඒ කියන්නේ ගොඩක් අය බය වෙනවා නිකන් ලොකු ශල්‍යකර්මයක් වගේ දෙයක්ද කියලා. නමුත් ඉතා පහසු ක්‍රම මගින් ඒ වගේම ඉතාමත් කෙටි කාලයක් තුළදී මේ ස්ථිර සවිකිරීම කරගන්න පුළුවන්. ඊළඟට අපි කොස්මෙටික් ඩෙන්ටිස්ට් වල යොමු වෙන අනිත් අංශය තමයි ගම් කන්ටියුරින් කියන එක. ඒ කියන්නේ විදුරු මහේ හැඩය නැවත ඇති කිරීම කියන එක. අපි දන්නවා ගොඩක් අය පීඩා විඳින ප්‍රශ්නය තමයි මේ හිනා වෙනකොට විදුරු මහා අනවශ්‍ය ප්‍රමාණයට වැඩිය පේන එක. ඉතින් ඒ වගේම තවත් සමහර අය ඉන්නවා දත් විදුරු මස් වලින් වැසිලා තියෙනවා. මේක ඇත්තටම උපතින් එන දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් හේතු නිසා, උදාහරණ විදිහට විවිධ ඖෂධ භාවිතාව නිසාත් වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ ගම් කන්ටියුරින් කියන එකෙන් කරන්නේ මේ අනවශ්‍ය විදුරු මස් කොටස් අයින් කරලා නැවත දත්වල සාමාන්‍ය ස්වභාවය ලබා දීලා ඔබේ සිනහව නැවත යථා තත්ත්වයට පත් කරන එක. මේ කොස්මටික් ඩෙන්ටිස්ට් වල තියෙන ඉතාමත් ආකර්ෂණීය අංශය තමයි මේ විකලාංග දන්ත ප්‍රතිකාර කියන්නේ. ඇත්තම අපි දන්නවා දන්ත විකෘතිතා කියන එක ගොඩක් අයට සුලභ ප්‍රශ්නයක්. ඒ වගේම ගොඩක් ඒ ගැන අවධානය යොමු කරන දේ විශේෂයෙන් කුඩා දරුවන්ගේ දන්ත විකෘතිතා ගැන මේ දෙමාපියන් ගොඩාක් උනන්දුයි. ඒ වගේම විශේෂයෙන් තරුණ වයසේ විශේෂම කාන්තාවන් මේ ගැන උනන්දුයි. අපි දන්නවා දන්ත විකෘතිතා විවිධ හේතු නිසා ඇති වෙනවා. සමහර හනුක පිහිටීම, අස්වාභාවික හෝ වැරදි පිහිටීම, අපි හපන විදිය, දත් එක ගොඩේ පිහිටලා තිබෙන දේ, එතකොට අපි හිතමු දත් නැතිවීම, වැඩිපුර පිහිටීම, ඒ ආදි කාරණා තියෙනවා. ඉතින් මේක නිසා විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපේ ඒ කියන්නේ අනිද්දත් දිරායම් වෙන්න පුළුවන්, පෙනුම අවලස්සන වෙන්න පුළුවන්, හපන විදිය වෙනස් වෙන්න පුළුවන්, අවසානයේ හනුක සන්ධියේ ප්‍රශ්න පවා ඇති වෙන්න පුළුවන්. මේ වගේ විවිධ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේකට ප්‍රතිකාරයක් ලෙස මේ විකලාංග දන්ත ප්‍රතිකාරවලදී ක්‍රම දෙකක් අනුගමනය කරන එකක් තමයි රිමූවබල් කියන එක. ඒ කියන්නේ අපි ගලවලා අපිට දාන්න පුළුවන් ප්ලේට් එකක් වගේ දෙයක් පාවිච්චි කරන එක. අනිත් එක තමයි ෆික්ස් කියන ක්‍රමය. ඒෙහිදී කරන්නේ නිශ්චිත කාලයක් තුළදී අපි ස්ථිරවම මේ අවශ්‍ය උපකරණ සමීකරණ එක. එහිදී මේ ෆික්ස් ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි ඒක විශාල වයස් පරතරයක් තුළ අපිට ප්‍රතිකාර කරන්න පුළුවන් වීම. ඉතින් අපිට තියෙන සුලභ මේ දන්ත විකෘතිතා තමයි අපි කියන ක්‍රවුඩින් කියලා. ඒ කියන්නේ එක ගොඩේ දත් පිහිටීම. එහෙම නැත්නම් ඊළඟට තියෙනවා ස්පේසින් කියලා. ඒ කියන්නේ දත් අතර හිඩැස් තිබීම. විශේෂයෙන්ම මේ ඉදිරිපස කෘන්තක දත් දෙක අතර තියෙන හිඩැස විශේෂයෙන් කාන්තාවට ගොඩක් මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වගේම ක්‍රොස් බයිට් කියනවා. ඒ කියන්නේ ඉදිරියෙන් තියෙන ඕන දත පිටුපසෙන් පිහිටලා ඒ හේතුව නිසා පිටුපසින් තියෙන දත ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දත් ඉදිරියට එම දත් පිටුපසින් පිහිටීම, එතකොට දත ඇද වෙලා පිහිටීම, මේ වගේ ගොඩක් විකෘතිතා තියෙනවා. ඉතින් බොහෝ දෙනා නොදත් කාරණේ තමයි මේ වගේ විකෘතිතා ඉතාමත් පහසුවෙන් අපිට සාමාන්‍ය කාලයක් තුළදී අපි ජීවිත කාලයම පවතින ආකාරයට නිවැරදි කරගන්න පුළුවන්. මේ සිරවුණු දත් නැත්නම් ඉම්පැක්ටඩ් ටූත් කියන එක ගොඩක් අද සුලභව තියෙන තත්ත්වයක්.
මේකෙදි වෙන්නේ අපි දන්නවා ගොඩක් සුලබයි අපේ මේ හණුවල කෙරවලේ තියෙන දත් අපි කියනවා නැත්නම් ඥාන දත් නැත්නම් විස්ඩම් ටූත් කියලා කියන්නේ මේක සිර වෙලා ඒ කියන්නේ නිසි කාලයට එන්නේ නැතුව පැවතීම මේ මගින් විවිධ ප්‍රතිඵල ඇති වෙනවා අධික වේදනාකාරී තත්ත්වයන් ආසාදන සැරව ගෙඩි ඇතිවීම ඒ වගේම සිස්ට් කියලා කියන ගෙඩි ඇතිවීම ඒ වගේ ඒ වගේම තියෙන අනිද්දත් වලට හානි සිදුවීම මේ වගේ දේවල් වෙන්න පුළුවන් ඉතින් මේක ඒ වගේ අවස්ථාවකදී නිසි කාලෙදී ඉවත් කර ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා නම් කරන්න ඕන දෙයක් මේක ඇත්තටම සාමාන්‍ය සුළු ශල්‍ය කර්මයකින් මේ වගේ සිරවණු දත් ඉවත් කරන්න පුළුවන් සිරවණු දත් පමණක් නෙමෙයි සිර නොවීවත් අපේ මුඛයට නිසි කාලෙදී ඒමට නියමිත දත් පැමිණ නැත්නම් ඒවත් ඉවත් කරගන්න වෙනවා කුඩා දරුවන් සඳහාද නවීන දන්ත ප්‍රතිකාර ක්‍රම රැසක් නාවින්න මෙඩිකියාරෝහලේ දන්ත ශල්‍යාගාරය සතුව පවතිනවා. දන්ත ප්‍රතිකාරවලට බියක් දක්වන අය සඳහා විශේෂ ක්‍රමවේදයක් අනුකමනය කරනවා. ඒ සඳහා සෙඩේෂන් වැනි පහසුකම් අප සතුයි. අප සතුව නවීන පහසුකම් සහිත ශල්‍යාගාර පවතිනවා. එමෙන්ම ඒ සඳහා පුහුණු කාර්ය මණ්ඩලයක් නිරන්තරව කැපව සිටිනවා. මේට අමතරව පැය 24 පුරාම ක්‍රියාත්මක හදිසි ප්‍රතිකාර සේවයක් ක්‍රියාත්මක වෙනවා. මේ සියලු කටයුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුවන අතර එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම්ද ඔබට සලසා දී තිබෙනවා. අපගේ අරමුණ වන්නේ ඔබගේ සුන්දරත්වය වැඩි දියුණු කර ඔබට සුන්දර සිනහවක්